දැනට ලංකාවේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය ඉතා ඉහළට ගිහිලා තියෙනවා. දැන් මේ වාර්තා වෙන්නේ අපි PCR කරන සහ rapid antigen test කරන ප්‍රමාණය මත. එතකොට දැන් ඉස්සර කාලේ අපි එක තැනක PCR 100ක් කරපුවාම ඒ 100න් සමහරට එකක් නැත්තම් දෙකක් තමයි පොසිටිව් කියලා එන්නේ. නමුත් දැනට සමහර ඒ PCR කරන පරීක්ෂණාත ගාරවලදී පේනවා සමහර තැන්වල 100ක් කරපුවාම 20ක් 25ක් වගේ තියෙනවා. දැන් මේ කරන්නේ නියදීනේ රෝගීන් රෝහලට ආවාය. එහෙම නැත්නම් අපි දැන් මේ පොසිටිව් වෙච්ච එක්කෙනෙක්ගේ පවුලේ අනිත් අයව ටෙස්ට් කරලා බලනකොට මේ නොකරන අය කොච්චරක් ඉන්නවද කියලාත් අපිට නිකන් දල වශයෙන් මේ වගේට වඩා වැඩි ප්‍රමාණයක් අඩුගන් දෙගුණයක්වත් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් ඉස්සරහට මේ සීළු දෙනා රෝහල් ගත වෙලා නොහිටියොත් ඒගොල්ලෝ සමාජයේ සංසර්ගය වුණොත් මේ සීළු දෙනා තව අයට මේ රෝගේ පතුරවනවා. එතකොට අපිට බයක් තියෙනවා තව සමාන දෙක තුනක් යනකොට දවසකට වාර්තාවෙන් රෝගීන් ප්‍රමාණය 6000කට වැඩි වෙයි කියලා. මේ 6000න් වැඩි ප්‍රමාණයක් ඇත්තටම රෝහල් ගත වීම අවශ්‍යත් නැති තරම්. ඒ කියන්නේ ඒගොල්ලන් රෝග කියලා නැති වෙයි. උණක් තියවුළු කැකුමක් තියංග රිදෙයි. නමුත් මේන් සැලකිය යුතු කොටසක් 17000ක් පමණ ඔක්සිජන් අවශ්‍ය වෙයි කියලා හිතෙනවා. ඒතර මේ 6000න් 17000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. එතකොට රෝහල් වල ධාරිතාවයේ ඉක්මවන්න පොඩි වැඩකටක් තියෙනවා. රජයේ මගින් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගන්න බව අපි දන්නවා. ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීම, රෝහල් ප්‍රමාණය වැඩි කිරීම, රෝහල් ඇඳන් වැඩි කිරීම, ඒවට අවශ්‍ය කාර්ය මණ්ඩල සැපයීම වගේ සියලුම දේවල් රජයෙන් ගන්න බව අපි දන්නවා. නමුත් සමාජීය වශයෙන් අපේ වගකීමක් තියෙනවා මේ රෝගීන් ප්‍රමාණය වැඩි නොකර ඉන්න අපි කරන්නේ මොකද්ද කියලා. ඊළඟට දැන් මට දැන් මගේ සහෝදර වෛද්‍යවරුන් සහ අනිත් ජනතාවත් කියනවා අපිට පේනවා අපි රට වහමුද කියලා. ඒ රට වහමු කියන එක ජනතාව වෙන ඔබගේත් වෛද්‍යවරුන් මගේ තීරණයක් නෙවෙයි. ඒ තීරණේ ගත යුත්තේ මේ රට කරවන අය. ඒගොල්ලෝ ඒ සියලුම දේවල් කල්පනා කරලා තමයි මේ තීරණ ගන්නවා කියලා අපි හිතන්නේ. එතකොට නමුත් රට වහන්න නැතුව ඔබට ඔබේ නිවස වහන්න නැත්නම් ඔබේ කාර්යාලය වහන්න පුළුවන්. ඒ කියන්නේ වහනවා කියන්නේ මම අදහස් කරන්නේ නැහැ මේ කාර්යාලවල ගෙදරට වෙලා ඉන්න කියලා. නමුත් අපිට මේ රෝගිය පැතිරන ආකාරය වළක්වන්න පුළුවන්. ඔබ මාධ්‍ය බැලුවාම ඔබට පේනවා ඇති මගේ මූණේ මේ රබර් පටි පාරවල් තියෙනවා. ඒ මම උදේ ඉඳලා රෑ වෙනකම් මේ මාස්ක් එක දාගෙන වැඩ කරනවා. මේ වෙලාවේ තමයි මේ මම පොඩ්ඩක් මාස්ක් එක ගැලෙව්වේ. මොකද මේ මාස්ක් එක මම දමන්නේ රෝගීන්ගෙන් මට මේ වාහනේ වෙන එකත් මගෙන් රෝගියෙකුට යන එකත් එහෙම නැත්නම් මගේ සහෝදර තවත් සේවකයෙකුට යන එකත් නවත්තන්න. අපි ගොඩක් දැකලා තියෙනවා මේ රෝග සේවය කර තැන්වලදී නෙවෙයි මේක පැතිරෙන්නේ. අපි සේවය කරන අතරමඟ අපේ අනිත් අයත් එක්ක අපි කැම කනවා, තේ බොනවා, විහිළු තහළු කරනවා. ඒ වෙලාවේදී කැම කන්න කොහොමටත් අපි මේ මුව ආවරණය වළක්වන්න ගලවන්න ඕනේ. එතකොට කැම කනකොට අපේ කටට කෙලෙන ප්‍රමාණය වැඩි වෙනවා. කැම කන ගමන් අපි කතා කරනකොට ඒ කෙලවල තියෙන වෛරස් බිඳිති එළියට යනවා වැඩි වෙනවා. අනිත් එක්කෙනත් මාස්ක් එක ගලවලා ඉන්නේ ඒගොල්ලොත් කනවා. ඒ කන එක අපි එකට නවත්තමු. එක අවස්ථාවේ දෙන්නේ එක කාමරයක කන්න එපා. ඊළඟට තියෙන්නේ අපි මේ සංවෘත ප්‍රදේශවල ඉන්නකොට එකිනෙකාලා සංග ළඟින් ඉන්න එපා. මොකද මේ අලුතෙන් එන වෛරස් ප්‍රභේදය අනිත් ඉස්සෙල්ලා ලංකාවේ තිබ්බ ප්‍රභේදවලට වඩා වේගෙන් පැතිරෙනවා. වේගෙන් පැතිරෙනවා කියන්නේ කුඩා වෛරස් අංශු මාත්‍ර ප්‍රමාණයක්. අපි නිකන් උදාහරණයක් කිව්වොත් ඊසරේ පහුගිය වරවල තිබ්බ වතාවල තිබ්බ වෛරසයේ මේ වෛරසයේ විවිධ ප්‍රභේද තිබේවා එක රෝගිය එක මිනිසෙකුට ඒ වෛරසය ආසාදනය කිරීම ඒ රෝගිය හැදීම සඳහා වෛරස් අපි කියන 100ක් අවශ්‍ය වුණා කියලා. දැන් මේවා මේ හරියට ඒවා නෙවෙයි. නමුත් අපි දල වශයෙන් කිව්වොත් එක කිරුත් කරන්න පුළුවන්. කියන්නේ ඉස්සරට වඩා වැඩි ප්‍රමාණයක් පැතිරෙනවා. කුඩා වෛරස් ප්‍රමාණයකින් මේක යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉස්සරට වඩා අපි ප්‍රවේශම යුතුයි. අර එයාබෝන් ට්‍රාන්ස්මිෂන් ගැන කතා කරනවානේ. එයාබෝන් ට්‍රාන්ස්මිෂන් කියන්නේ වාතයේ විලම්බණය වෙලා තියෙන මේ වෛරස් අංශු. අල්ලපු ගෙදරක කෙනාගේ වෛරසය මේ හුළඟ හරහා ගහගෙන ඇවිල්ලා පේනව නෙවෙයි. අපේ කාමරය තුළ විලම්බණය වෙලා තියෙනවා. එතකොට අපි සංවෘත කොටසක ඉන්නවා නම්
අපි හැමතිස්සෙම මාස් දාගෙන ඉන්න, මාස් ගලවන්න එපා, එකට කැම කණ්ඩ වතුර බොන්න එපා. වෛද්‍යවරයෙක් දැන් ඔබතුමා කිව්වා වගේම දැන් මේ රට වහනෝ කියන එක ඉතාලම් දේශීයයක් නෙමෙයි. නමුත් ඒ වගේම ජනතාවට තමන්ගේ නිවස තුළ නිසි සෞඛ්‍ය පුරුදු එළියට යති ජන පෞද්ගලිකව කළ යුතු මැදිහත් වීම කළොත් මේක ඉතාම හොඳින් මේක බඩබෝධ කරන්න හැකියාව තියෙනවා. බලන්න අපි අපි රට වහන මට වඩා හරි ලේසි මූණයි කටයි වහන එක. දැන් මම දකිනවා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ පවා මේ රෝගීන්ට ප්‍රතිකාර කරනකොට අපි මේ මුළු ඔළුව වැහෙන්න දාගෙන මූණ ඉස්සරහා මුවාවරණ දාන්න ඊපස්සේ මාස්ක් එක දාගෙන බෙල්ලේ ඉඳලා ඇඟ පුරා අර අර මේ ජලය යන්නේ නැති ඇඳුම් ඇඳගෙන දාඩිය දාගෙන වැඩ කරනවා. දැන් මේ වැඩ කරන්නේ ඒ වෛරස් ඇඟට ඇති වෙ ඇතුල් වෙලා ප්‍රශ්නයක් වෙයි කියන එකට. නමුත් ඇත්තටම ගත්තොත් මේ මුවාවරණයක් සහ ෆේස් ෂීල්ඩයක් හොඳ නැමැති. මේක මේ මේක රෙස්පිරේටරි වෛරස් එක කියන්නේ ශ්වසන මාර්ගින වෛරස් එකක්. ශ්වසන මාර්ගින වෛරස් මේ අතේ හැමින් එහෙම නැත්නම් මේ ඇඳුම් හරහා යන්නේ නැහැ. එතකොට ඔබට පුළුවන් නම් රට වහන වෙනුට ඔබේ මුන්න කට වහන්න, මුව වහන්න රට වහන්න අවශ්‍ය නැහැ. ඒ මුවාවරණය දාගෙන හිටියොත් ඔබට මේ රෝගෙ හැදීමේ කිසිම හැකියාවක් නැහැ. මේ බලන්න මේ රෝහලේ කොළඹ රෝහලේ ප්‍රතිකාර කරන අපටත් IDH රෝහලේ ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලයටත් මේ රෝගය රෝහලේ රෝගීකුන් ඇති වුණේ නැහැ මේ පමණ කාලයක්. ඒකට හේතුව අපි අපේ මූණ සහ කට වැහුවා. ඔබට පුළුවන් නම් ඔබේ මූණ කට වහන්න මේ රට වහන්න නැතුව ඉන්න පුළුවන්. අපි රට වහන වෙනුවට මූණ සහ කට වහමු. අපි සමාජ දුරස්ථතාවය තියාගමු. අපි අත හොදමු. දෑත් පිරිසුව තියාගමු. ඉච්චරයි මට කියන්න තියෙන්නේ මේ රට වහගෙන ඉස්සෙක සම්බන්ධයෙන්. මෙහෙමයි මේ එන්නත් කර්ණයෙන් අපේ මේ රෝගියට විරුද්ධ ප්‍රතිදේහ හැදීම ඇඟේ ඇති කරනවා. එතකොට අලුතින් රෝගය තව මිනිස්සුෙකුට ඇතිවීම වළක්වන්න පුළුවන්. වළක්වන්න බැරි වුණු අවස්ථා තියෙනවා. එන්නත් කරලත් රෝගී හැදුණු අවස්ථා තියෙනවා. නමුත් ඒ හැදුණු රෝගීන් මරණයට පත්වෙච්ච අවස්ථා. එහෙම නැත්නම් අලුගන්නේ ඔක්සිජන්වත් දෙන්න බැරි අවස්ථා නැහැ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ගේ යම්කිසි පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්ත කරන පද්ධති හරියට වැඩි කරනවා නම් ඒ කියන්නේ අපේ ඒ කියන්නේ ලක්ෂයකට එකෙක්වත් ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය අඩු අය නැහැ. අනිත් හැමෝගෙම වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමයි හොඳයි. මේ අයට මේ එන්නත ගත්තොත් ඒගොල්ලන්ට රෝගයේ ඇතිවීම වැළැක්වීම තියෙන හැකියාව වැඩි. ඒ වගේම රෝගී හැදුනත් ඔබට ඒ රෝගීන් මරණයට පත්වීමේ තියෙන හැකියාව එමතන් රෝහල්ගත වීමේ අවශ්‍යතාවය ඉතාම අඩු වෙනවා. වෛද්‍යවරුනි දැන් මේ වෙද්දී දැන් අපි දැක්ක පළවෙනි දැල්ලේ දිනින් දැල්ලේදී නොයෙක් කොරෝනා වලට මේ විදේහකන් මේ මේ තියෙනවා කියලා එක එක විද්දු ආවද මේ වෙද්දී නැවතත් මේ එක පැත්තකින් කරලක් කෙවිලා තියෙනවා. තව පැත්තකින් 95%කින් මේ නියුමෝනියා හොද ගන්න පුළුවන් කියලා විද්‍යාමත් එක්ක ඇවිදිනවා. ඔබතුමාලා දන්න වෛද්‍ය විද්‍යාවම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙහෙමයි අපි අමාරුව වැටුණාම කතන්දරයක් තියෙනවා දියේ ගිල්ල මිනිස්සයා පිදුරු ගහෙත් ඉල්ලනවා කියලා. ඉතින් මේ අපේ ජනතාව පිදුරු ගස්වල තමයි මේ ඉල්ලන්නේ. දැන් මේකට අපි හැමදෙනාම වගකිව යුතුයි. අපේ රට මිත්‍යාවෙන් පිරිච්ච රටක්. ඒකට සමහර විට මෙච්චර කාල රට පාලනය කරපු අයත් රටේ විවිධාකාරව වැදගත් වූ කියන පුද්ගලිනුත් මම හිතන වගකිව යුතුයි කියලා. ඒ කියන්නේ මේ රෝගය පැණි බෙහෙත් වලින් සනීප කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ බටහිර වෛද්‍යයි ආයුර්වේදයි කලවම් කරලා මේ හැදුවලෙන් කියන ඒ වලින් නවත්තන්න පුළුවන් නම් මේකට මෙච්චර මේ ලෝකයේ රටවල් දියුණුම රටවල් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැණි. ඉතින් අපිට පිරිත් කියලා එහෙම නැත්නම් මේ ලොකු ශ්ලෝක කියලා මේක සනීප කරන්න පුළුවන් නම් මේ රටවල් වල මේ අසනීප නැතිවලා ගොඩක් කලනේ. ඉතින් මේ ඒ ඔබව මුලා කරන්න මේ හදන හොර තක්කඩි වෛද්‍යවරුන්ට යකඳුරන්ට සහ අනිත් අයට අප මගේ බලවත්
කූපේ සහ පිළිකුල ඔබටත් මේ සම්බන්ධයෙන් මට කියන්න දෙන ඔබ මේවා හොයාගෙන යනවා නම් ඔබගේ Facebook එකේ මේවා ෂෙයා කරනවා නම් විස්මිත වේදකම මෙන්න ඔබත් මේ අපරාධයට හවුල්කාරයෙක් වෙනවා මේ අපරාධ කරන්න එපා අපිට ගැලවෙන්න තියෙන එක ක්‍රමයයි තියෙන්නේ සමාජ දුරස්ථතාවය මුවැසුම් පාවිච්චිය අත්හැරීම ඔබට හැකියාවක් ඔබට අවස්ථාවක් ලැබුණාම වෛරසය විරුද්ධව එන්නත් ඔබට ලැබෙන්නේ මොන එන්නත වුණත් ඒ එන්නත ගැනීම පමණයි ඔබට මේ රෝගීන් වැළැක්වීමට තියෙන එකම දේ ඔබගේ බොහොම මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි මේ තක්කඩින්ට පූජා කරන්න එපා ඔයත්මනේ මේ විදිහේ ඇමරිකාවේ ආයතන කීපයක් කියලා තියෙනවා ලංකාවේ තත්ත්වෙන්නේ නර්බුදි දෙනවා මෙතන මරණ අනුපාතය වැඩි වෙනවා කියලා මේ පිළිබඳ ඔබතුමාගේ අදහස මොකද ලංකාවේ එහෙම වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්ද ඔව් ලංකාවේ දැන් මෙහෙමයි දැන් අපි ගත්තොත් මේ කොවිඩ් රෝගීන් මරණ අනුපාතය දැන් වැඩි වෙලා තියෙනවා අලුත් ප්‍රභේදය සමග ඉස්සර කාලේ මේ වෛරසය ගුදුරුනහම මැරුණේ ඉතාම බරපතල අසනීප තිබ්බ අනේ කියන්නේ වෙනත් අසනීපවල මැරෙනවා කොවිඩුත් තිබ්බා දැන් අපි දකිනවා වෙනත් අසනීප නැතුව කොවිඩ් වලින් පරණක් පමණක් මරණයට පත් වෙන අවස්ථා කොවිඩ් නියුමෝනියාව නිසා එතකොට දැනට 100කින් අපි කියමු දල වශයෙන් කෙනෙක් මේ මේ ජීවිත හානියක් සිදු වෙනවායි කියලා 1000කින් එතකොට 10ක් ලක්ෂකින් 100ක් ඒ වශයෙන් ලංකාවේ කොවිඩ් රෝගීන් වැඩි වෙන තරමට මරණ ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් මොකද්ද? පිරිචිනකවත් අපේ උදේ ඉඳලා රෑ වෙනකන් දුම් හට්ටියල්ලන එකවත් කිසිම වෛද්‍ය විද්‍යාත පදනමක් නැතුව ගෙදර හුමාලියල්ලීමවත් නෙවෙයි. වෛද්‍ය විද්‍යාත පදනමක් තියෙන මේ සියල්ල ඔබට පැහැදිලි කරලා දෙද්දිනුත් ඔබ මෝවසුම් දාන්න නැත්තම් ඔබ අත්සෝදා නැත්තම් ඔබ සමාජ දුරස්ථතාවයේ තියාගන්නේ නැත්නම් ඉතින් මේ මරණ වළක්වන්න කාටවත් බෑ මේක ඔබගේ වගකීමක් මේක කාටවත් පවරන්න එපා ඔබගේ සහ ඔබගේ ඥාතීන්ගේ ජීවිතවලට වගකිව යුතු ඔබයි ඒගොල්ලන්ට අසනීප හැදෙන්න තු තියාගන්න ඕනේ ඔබගේ ක්‍රියාකාරකම් මත පමණයි කාටවත් මේ වගකීම් බාර දෙන්න එපා මේක අපි කරොත් විතරයි මේක යමක් කරගන්න පුළුවන් වෙන්නේ. වෛද්‍යවරයෙක් දැන් එන්නත් සම්බන්ධයෙන් අපි දැක්ක ඇස්සසෙනගා එන්නත් ආපු මුල් කාලේදී ජනතාවයන් බියක් දැක්වුවා මේක ලබා ගන්න. තවමත් ඒක යම් තාක් දුරට තියෙනවා. ඉතින් මෙම එන්නතක් ලබා ගැනීමට ජනතාව බියුද මෙහි මොකක් හරි ගැටුවක් තියෙනවද? යම් කිසි රෝගයකට ප්‍රතිකාර කිරීමේදී අපි බලන දෙයක් තමයි ඒ ප්‍රතිකාරයෙන් ඒ තැනත්තාට වෙන ප්‍රශ්න සහ රෝගයේ වැළඳුනොත් ඒ රෝගියාට වෙන ප්‍රශ්න. ඒතර අපි හැමතිස්සෙම කතා කරනවා රිස්ක් ඇන්ඩ් බෙනිෆිට් කියලා. ඒක රෝගීන් පමණක් නෙවෙයි වෛද්‍යවරු පමණක් නෙවෙයි අපි ඕනෑම තීරණයක් ගන්නේ ඒක වාණිජ ලෝකයේ පවා ඒක අපි බලනවා රිස්ක් ඇසෙස්මන්ට් එක. කොච්චර රිස්ක් එකක් තියෙනවද මේ තීරණයේදී? ඒක රිස්ක් එක කරන් වැඩ කරොත් අපිට කොච්චර බෙනිෆිට් එකක් ඉච්චර කොච්චර හොඳක් තියෙනවද අපිට කිරීමේදී. දැන් මේ 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 එන්නත ලබා ගැනීමේදී ලබාගෙන ඒක රෝගීන් ගැලවීමට ඔබට තියෙන හැකියාව ඉතාම වැඩි. මේ රෝගයේ වැළඳුනොත් ඔබට මරණයට පවා පත් වෙන්න පුළුවන්. හැබැයි මේ එන්නත අරගෙන දැඩි ලෙස රෝගාතුරු අවස්ථා තිබුණේ නැතුව නෙවෙයි. හැබැයි ඒක ලක්ෂණ හතරක් විතර තිබේ. නමුත් රෝගේ හැදුණු ලක්ෂණ හතර දෙනා නෙවෙයි මලේ. දැන්ටම ලංකාවේ මම හිතන්නේ මරණ 800ක් පමණ වෙලා තියෙන රෝගේ හැදුණු. අපි මේ කතා කරන්නේ මේ දැනට තියෙන ප්‍රභේදය ගැන නෙවෙයි මේ ඉස්සෙල්ලා තිබ්බ කුඩා ප්‍රභේදය වල ලොකු මරණ තිබුණ අනුපාතය ඉතා අඩු. එහෙම තිබිලත් ලක්ෂයකට 800ක් විතර මරණ සිද්ධ වුණා. ඉතින් ඔබ බලන්න 104ක් වෙන චාන්ස් එක ඔබට ලොකු ආබාධයක් වෙන්නේ මේ වෛරස් වැක්සින් එක නිසා සහ වෛරසය වැළඳුනොත් ඔබට තියෙන මරණයට පත්වීම හැකියාව සසඳලා බලලා ඔබ තීරණයක් ගත යුතුයි මේ වැක්සින් එක ගන්නවද කියලා. ඒ වැක්සින් එක මම ගත්තා. මගේ භාර්යාව ගත්තා. මොකද අපි දෙන්නම සෞඛ්‍ය සේවයේ ඉන්න නිසා
මගේ දරුවන්ට දීමේ අවශ්‍යතාවය මට තිබ්බත් ඒ දරුවෝ අඩු වයස්කාරය නිසා රජයේ තීරණය අනුව තීරණය අවුරුදු 35ට අඩු අයට දෙන්නේ නැහැ කියලා වෙලා තිබ්බ නිසා මට ඒකට දී කර බැරුණා. හැබැයි අද කිව්වොත් ඒගොල්ලන්ට දෙනවා කියලා මම මගේ දරුවෝ අරන් ගිහිල්ලා ඒ එන්නත ගන්නවා.